Hey guys, welcome back again to Wikihack. ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි Linux වෙනුවට ඇයි අපිට Windows පාවිච්චි කරන්න බැරි මේ hacking වලදි කියලා. ඉතින් මේ වීඩියෝ එකට reply එකක් ඒ වගේම ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වීඩියෝයක් තමයි මේක. වීඩියෝ එකත් එක්ක දිගටම reply ඉන්න මගේ නම තිසර ජයනාත්. Windows සහ OS X කියන්නේ අපේ එදිනදා කටයුතු general purpose හදපු operating system දෙකක්. ඉතින් මේකෙන් අපිට ගොඩක් හොඳ user friendly ගතියක් තියෙනවා මේ operating system පාවිච්චි කරද්දී. ඒත් අපි hacking වලට යද්දී ඒ කටයුත්ත හැමදෙස්සෙම ගොඩක් දුරට අමාරු වෙනවා. හේතුව තමයි Linux පාවිච්චි කරනවාට ගොඩක් හොඳ දැනුමක් තියෙන්න ඕන සාමාන්‍යයෙන් IT සම්බන්ධයෙන්. Linux family එක ගත්තොත් අපිට ඉස්සෙල්ලම බලා ගන්න හම්බ වෙනවා Debian ඒ වගේම Red Hat ඒ වගේම Arch Linux. මේ තමයි ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන distros තුන. මීට අමතරව තවත් distros තියෙනවා. ඉතින් මේ තුන ප්‍රධාන වශයෙන් ගත්තම පළවෙනි යට ඉන්නවා Debian. ඉතින් අපි කලින් පාවිච්චි කරපු Ubuntu වගේ Linux distros වලට මතක නම් ඉතින් මේ Ubuntu හැදිලා තින්නේ Debian based Linux වලින්. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන Kali Linux ඒ වගේම Parrot OS මෙන්න මේ දෙකත් හැදිලා තියෙන්නේ Debian based විදියට. ඒ වගේම Red Hat ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් Fedora වගේ Linux distros. ඒ වගේම Arch Linux වල Strike Arch ඒ වගේම Black Arch අපිට බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ Windows සහ OS X හදලා තින්නේ අපේ සාමාන්‍ය වැඩ කටයුතු වලට. ඉතින් මෙන්න මේකෙදි අපිට Linux වෙනුවට Windows use කරන්න බැරි එක හේතුවක් තමයි Linux වලට එන ගොඩක් hacking tools Windows වලට support කරන්නේ නැහැ. ඉතින් අපි Windows වෙනුවට අපේ Linux පාවිච්චි කරොත් අපිට Windows වලට සාපේක්ෂව ගොඩක් හොඳ speed එකක් අපේ operating system එකෙන් අපිට experience කරන්න පුළුවන්. ඒ වගේම තමයි Linux ගත්තොත් අපිට ගොඩක් හොඳ security සත්‍යයක් අපේ PC එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Windows වලදී වගේ නෙවෙයි Windows වල එන updates අපිට මේ වගේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් විතරයි Linux වල updates අපි install කරගන්න ඕන. ඒ වගේම තමයි Windows කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඕන operating system එකක්. ඉතින් ලංකාව වගේ රටක නම් ඒක crack කරලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ Linux කියන්නේ Windows වගේ සල්ලි දීලා ගන්න ඕන operating system එකක් නෙවෙයි. ඒක open source. අපිට source code එක අරන් අපේම Linux එකක් වුණත් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් අපේ offensive security teams එකතු වෙලා හදලා තිනවා Kali Linux ඒ වගේම Parrot OS වගේ ගොඩක් හොඳට hacking වලටම specify කරපු operating system. ඉතින් ගොඩක් අය මේක use කරන්න හේතු ටිකක් තියෙනවා. එකක් තමයි ඒකට එන updates හැමතිස්සෙම reliable. ඒ කියන්නේ අපිට අවුරුද්ද හැමතිස්සෙම අපිට හොඳ updates දීමක් ඒගොල්ලෝ කරනවා. ඒ වගේම තමයි අපි hacking වලට use කරන tools ගොඩක් pre-config කරලා install කරලා තමයි මේ Linux වල අපිට එන්නේ. අපිට distro එක download කරලා install කරපු ගමන් අපිට මේ tools පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. Linux install කරන්න ප්‍රධාන ක්‍රම ටිකක් තියෙනවා. ඉතින් එක ක්‍රමයක් තමයි virtual විදියට ඔයාගේ PC එකේ Linux install කරන එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද hacking lab එකක් ඔයාගේ PC එකේ virtual machines පාවිච්චි කරලා install කරන්න කියලා. ඔයා කැමති නම් උඩ යන කාඩ් එක click කරලා ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් Linux ගැන ඔයාගේ අදහස් සහ චෝදනා ටික පල්ලෙහැන් දාන්න, ඒ වගේම like කරන්න මේ වීඩියෝ එකට, share කරන්න මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.